රට තුල පවතින කොවිඩ් අවධානම හමුවේ දිවයිනේ සියලුම පාසල් පිරිවෙන් පෙර පාසල් හා උපකාරක පන්ති අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට රජය කටයුතු කළා. රජය තීරණය කරලා තිබෙනවා අප්‍රේල් 30 දක්වා මුළු දිවයිනේම පාසල් පෙර පාසල් හා පිරිවෙන්වල පන්ති නොපැවැත්වීමට. අපි සතිය අන්තයේ සෞඛ්‍ය අංශ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරලා තීරණ ගන්නවා මැයි 3 වන සඳුදා ආරම්භ වන ඊළඟ සතිය සම්බන්ධයෙන්. ඒත් අපි නැවත වතාවක් අවධානය යොමු කරනවා ඉතාමත් වැදගත් පාසල් තුල සෞඛ්‍ය නිර්දේශ වැඩි ලෙස අනුගමනය කිරීම. මෙවර විට පැතිර යන කොවිඩ් වෛරසයේ හමුවේ ගැබිනි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවා සිටිනවා. ප්‍රසව හා නාර විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ වර්තමානයේ පැතිර යන COVID-19 වෛරස් තත්ත්වය සීක්‍රෙන් ව්‍යාප්ත වීම හමුවේ මෙම අවධානම් තත්ත්වය හටගෙන ඇති බවයි. අද දින ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත් ඒ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. අද දිනේ අපිට සමහර පුවත්පත්වල වාර්තා වුණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් පිළිබඳව. ඇත්තටම කළුබෝවිල ශික්ෂණ රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ. ඒ වගේම මෙයට පාදක වෙලා තිබ්බේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තියෙනවද කියන කරුණක් මත ඒ රෝහලෙත් ඇත්තටම ඔක්සිජන් කිසිම හිඟයක් නැහැ. දැනට ඔක්සිජන් තියෙනවා. අපි මීට අමතරව තවදුරටත් වැඩිපුර ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලොකු සිලින්ඩර්ස් විශේෂයෙන් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තියෙන රෝහල් වලට සහ ශික්ෂණ රෝහල් වලට ලබා දීම ඉදිරි සතියේදී සිදු කරනවා. දැනට අපිට ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබා දෙන එම කර්මාන්ත ශාලාවලින් අපිට ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් නැහැ. ඔවුන්ට තවදුරටත් අපිට ඔක්සිජන් ප්‍රමාණය අපිට වැඩි කරන්න වුණත් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. ඔවුන් සමග අපි ඇත්තටම හෙට උදේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ ක්‍රමවත් කරන්නේ කොහොමද කියලා. පවතින වසංගත තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. ත්‍රිකුණාමලයේ පුම්පුකාල් ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර අතර එම පුවත සැලවීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව පිටපළාත් වෙත ගමන් ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ රාත්‍රි 8ට මෙම හුදකලා තත්ත්වයට පත් වෙනවත් දැනගත් විගස මෙහි ජීවත් වන ජනතාවෙන් යම් කිසි ප්‍රමාණයක් මෙම ස්ථානයෙන් මෙම ගම්මානයෙන් වෙනත් ගම්මාන කරා පිටත් වූ ආකාරයක් අපට දක්නට ලැබුණා. යම් හේකින් මෙම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හෝ සිටියා නම් මෙම ගම්මානයෙන් පිටතට යන ජනතාව වළක්වා ගැනීමේ හැකියාව තිබුණු බවයි අපට දක්නට ලැබුණේ. පවතින අවධානම් සහගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍යංශ විසින් මෙලෙස සීමා පැන වූයේ වසංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහායි. එවැනි පසුබිමක මෙලෙස වෙනත් ප්‍රදේශයක් කරා ජනතාව ගමන් කිරීම තුළින් හුදෙකලා කිරීමේ ප්‍රතිඵලය කුමක්ද යන්න ගැටලු සහගත කරුණක්. මෙම තත්ත්වය වෙනස් කිරීමට වගකිව යුත්තන් නිසි පියවර ගැනීම යෝග්‍ය වන බව අප අවධාරණය කර සිටින්නෙමු. අපි කාරුණිකව ඉල්ලනවා සංචරණ සීමා පනවල තියෙන කිසිදු ප්‍රදේශයකින් කිසිදු පුද්ගලයෙක් බාහිර ප්‍රදේශයකට ගමන් නොකරන ලෙසත් ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලනවා එවැනි පුද්ගලයෙක් තමන්ගේ ප්‍රදේශයට හෝ නිසට ඇතුළත් කර නොගන්නා ලෙසත් විශේෂයෙන්ම එවැනි පුද්ගලයෙක් අපිට අනාවරණය වුණොත් සංචරණ සීමාවෙන් පිටතට ගිහිල්ලා කියලා මාස දෙක සිරදඬුවමක් හෝ රුපියල් 2000 ඉඳලා 10,000 දක්වා වූ මුදල් දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා මහේස්ත්‍රාත් අධිකරණයක තුල වරදිකරුවෙක් වුණොත්. මේ අතර කොවිඩ් වසංගතයේ හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ දින සිට වසා දැමුණා. ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමත් සමග දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ග අසල වෙළඳුන් වෙළඳාම් කටයුතු සිදු කරන අයුරු අපට දක්නට ලැබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.